आयबन निदुख निरोगी मत यहापत वासनावंत जायग्रहाई काल परिच्छेद प्रार्थना करनु सीलु जनाटम ඉතින් ඔන්න ඔබ බලාපොරොත්තු වෙමින් ඉන්න වැඩසටහනක් කරන් මම ඔබ සමග සම්බන්ධ වෙනවා. මොකද මාසයක් ගෙවෙන මාසයක් උදා වෙද්දී ජ්‍යොතිෂ්‍යර ලැබියාවක් දක්වන ජ්‍යොතිෂ්‍ය කෙරෙහි විශ්වාසය තබන බොහෝ දෙනා කැමති මේ මාසය තුළ තමන්ගේ ලග්නයට කොහොම හැසිරීමක් සිදු වේවිද? කොහොමද මේ සුභ අසුභ මේ මාසය තුළ ඔබට ලැබෙන්නේ? අසුභ දේවල් අයින් කරන කොහොමද මේ ජීවිතය මේ මාසය ප්ලෑන් කරගන්න සැලසුම් කරගන්න කියලා බහුතරයක් දෙනා ආසයන් බලන් ඉන්නවනේ. ඒ අතර මගේ වීඩියෝවක් එනකම් බලන් ඉන්නත් ඉන්නවනේ ගොඩාක්. ඉතින් ඔබ උදෙසා මෙන්න මේ වැඩසටහන මම අරගෙන ආවා. ඉතින් 2024 වසර අද ඊයේ උදා වුණා වගේ වුණාට දැන් මාස පහක් සම්පූර්ණ ගිවිලා අවසන්. තව මාසයක් ගෙවුණු සැනින් වසරෙන් භාගයක් හරි අඩක් අවසන් වෙනවා. ඉතින් අපිට මේ හොඳම වෙලාව මේ 2024 වසර ඔබ කොහොමද ඔබ ගෙව්වේ? තෘප්තිමත් භාවයක් තියෙනවද නැත්නම් තෘප්තිමත් භාවයක් නැද්ද කියලා හොයලා බලන්න. හැබැයි මේ ආපස්සට හැරලා බලද්දී ඔබ තෘප්තිමත් නම් ඒ හොඳයි. ඔබට ඉදිරියට එක පවත්තා යන්න. හැබැයි එහෙම කියලා ඔබ තෘප්තිමත් නැහැ කියලා මේ කලබල විය යුතු නැහැ. අපි අදින් පටන් ගමු. මෙන්න මේ මොහොතේ සිට අපි පටන් ගමු මේ වසර ඉතිරි මාස කීපය. මාස හතක් තියෙනවා. මේ මාස හත කොහොමද මේ ගොඩ දාගන්නේ කියලා. ඉතින් ඒ මම මේ මාසයේ පලාපල ගේන්න කලින් මේ මැයි මාසයේ මැද භාගයේදී වීඩියෝ මාලාව පරගරාමේ බ්‍රහස්පති මාරුව සම්බන්ධයෙන් මැයි පළඳ සිදුවිච්ච බ්‍රහස්පතිගය වෘෂභ රාශිගත වීම ගැන කතා කළා. ඒ නිසා ඔබේ ලග්නයටත් ඔන්න වීඩියෝ පළ කරලා ඇති. අනිවාර්යෙන් අහන්න බැරුවගේ අහන්න. එකට හේතුව මේක ඉතා සුවිශේෂී. මොකද මේ ග්‍රහ මාරුව ලබන වසරේ මැයි මාසේ දක්වා 2025 මැයි මාසේ දක්වාම වලංගු භාවයක් තියෙන නිසා ඒ වසර තුන තුළ ජීවිතයේ අපි කොහොමද ගැට ගහගන්නේ, කොහොමද අපි ඉදිරියට යන්නේ, අසුභක දේවල් මෙදෙන්නේ කොහොමද, ඒ ගොඩාක් දේවල් ටික දීර්ඝ වශයෙන් කතා කරලා දෙන ඉඳේ වැඩසටහන අහන්න බැරුගෑ. අනිවාර්යෙන්ම අහන්න. ඔබට වැඩසටහන හොයාගන්න අපහසු නම් මේ වීඩියෝ යටින් ඔබේ ලග්නයේද දාලා ගුරුමාරුවේ වීඩියෝ පල කියන්න කියලා දාන්න. එතකොට ලින්ක් එක channel එකේ ආයේ ඔබට reply කරાવી. මොකද ඒක ඉතා විශේෂ සු පිළියම් පිළිවෙත් කීපයක් තියෙනවා. ඒ ධනාත්මක චින්තනය තුළ ගොඩ යන හැටි, අර වර්ණ තුලින් අපි අපේ ඕරක බලවත් කරගන්න හැටි, ඒව ගැන ගොඩාක් කතා කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ වැඩසටහන අහන්න. මේ ජුනි මාසයේ ගත ජුනි මාසය ඉතා සුවිශේෂී මාසයක්. මොකද ඉතා දුර්ලභ ගණේ කවුරුදු ගානට පස්සේ ඉතා වාසනාවන්ත මාසයක් දවලා තියෙනවා ලග්න 12ට. මොකද හේතුව මේ කාල පරිච්ඡය තුළ මේ මුළු ලග්න 12ට මේ ජුනි මාසය තුළ පංචමහා පුරුෂයෝක ක්‍රියාත්මක වෙන එක පැත්තෙන්. ඉතින් ඒවල ප්‍රතිඵලත් ඔබට බලාපොරොත්තු විය හැකි මාසයන් නිසා ටිකක් දුර්ලභයි. ඒ නිසා මේ වැඩසටහන අහන්න ඒ තුළ ඔබට යමක් දැනගන්න පුළුවන් වෙනවා. හැබැයි සමහරු කියන මේ කොච්චර සුභයි කිව්වත් ඇයි අපිට මේ සුභ දේවල් නොලැබෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ කතා කරන පොදු ලග්න පලාපල කතනයක්නේ. හැබැයි මේ දේවල් තුළ ගොඩාක් දේවල් ඔබේ ජීවිතේ ගැලපෙනවා. නමුත් සමහර තැන්වල ඔබේ උපන් කේන් සටහන් තුළ වෙනස් වෙනවා. දැන් සමස්තයක් වශයෙන් ගත්තොත් මේ ඔබේ ලග්නයට අයිති සියලුම දෙනාට එක විදිහට නෙමෙයි ග්‍රහ පිහිටීම් තියෙන්නේ. ඒ නිසා දසාවල් ගෙවන දසාවල් ග්‍රහයන්ගේ බලපෑම් නැත්තම් ඔය යම් කිසි ආකාරයක තියෙන අපලෝපද්‍රව තත්ත්වයන් හේතු කොටගෙන මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට මේ කියනකට වඩා සුබ වෙන්න පුළුවන්. හැබැයි ඒ කියන බලපෑම් අවම කරන් තමයි වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියන්නේ. ඒ නිසා ඒව නිවැරදි ආකාරයෙන් කරන්න. එතකොට ඔබට මේ තියෙන අසුභ දේවල් 100%ම නැති කරගෙන මොන තත්ත්වයන් තිබ්බත් මොන අසුභකාරී දේ තිබ්බත් ඔබේ ජීවිත කතාව තුළ මේ සුබ කරගන්න හැකියාව පාදිනවා. ඒ නිසා අනිවාර්යෙන් පිළියම් පිළිවෙත් කිරීමේ වැදගත්කම ඒකයි. වීඩියෝ අවසානයේ විනාඩි 10ක් 15ක් අරන් මේ පිළියම් පිළිවෙත් කරන්නේ කියන්නේ ඒක වෙනස් කරගන්න. මොකද ඕනතරම් කට්ටිය සාක්ෂි දරලා තියෙ පිළියම් පිළිවෙත් තුළ ගොඩ ගිය හැටි. නරක කලදසාවල් ගෙවද්දිත් ජීවිතේ හොඳම යහපත් කාලයන් ආපු හැටි කියලා ඇති. ඒක නිසා පහුගිය වීඩියෝ නම් බලන්නේ කමෙන්ට් වලට. ඔබ අනිවාර්යෙන් ඒ දේවල් කරන්න ඔබ විදේශගත වෙලා හිටියත් ඔබට මේ කියන පිළියම් පිළිත් ඒ ආකාරම කරන්න බැරි වෙයි. පෝදි පූජා තියන්න බැරි වෙයි. දෙවියන්ට පහන් තියන්න බැරි වෙයි. ගැටලුවක් නැහැ. ඒව කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ පිරිත් දේශනා පිරිත් සජ්ජන ඔබට පුළුවන් නේ ශ්‍රවණය කරන සජ්ජන කරන සද්දෙන් බැයින සමහර රටවල ඒවා තහනම් නිසා ඔය කන්දකට ඉයර්ෆෝන් එකක් ගන්න නිදියන්න කියලා පොඩ්ඩක් අහන්න බැයිද? අර මම දේව මන්ත්‍රයක් කියන ඒ කටපාඩමෙන් තියාගෙන පුංචි භාවනාවක් කරලා නම් බෝධි පූජා භාවනාවක් විදිහට ඇඳේ ඉඳන්ම කරලා ඒ දේව මන්ත්‍රය කියන්න පුළුවන්. අනේ ඒ වගේ දේවල් තුල තමන්ට හැකි පරිදි දේවල් හැකි උපරිමයෙන්ම හොඳ යම් කිසි ආකාරයෙන් ශ්‍රද්ධාවෙන් කරන්න උත්සාහ කරන්න. එතකොට ඔය ගැටලුකාරී තත්ත්වයන් මතු වෙන්නේ. අනිත් පැත්තෙන් මේ පුද්ගලික හේසටම් පරීක්ෂා කරගෙන කියලා ගොඩාක් දෙනෙක් ඉල්ලුම් කරනවා. ඒ දේ මන්ට කරන්න විදිහක් නැහැ. මට මේ කාර්ය බහුලතත් එක. මොකද මේක මගේ ව්‍යාපාරයක් කරගෙන මට කොහෙත්ම ආසාවක් නැහැ. මම මේ පොදු හැමෝටම කතා කරන්න වෙලාව හදාගන්න තමාරුයි. මම බැලලා පුද්ගලික ඒවට යොමු වෙන්න ගියොත් මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසම අසාධාරණ සිදුවෙන නිසා පුද්ගලික හේසටම් පරීක්ෂා කිරීම අවශ්‍ය නැහැ. මේ කියන පිළියම් පිළිවෙත් හරියට අහලා කරන්න. එතකොට ඔබේ ওই තියෙන හැම නරක කලදසම යහපත් වේවි. ඒ වගේම දැන් මට කීප පොලක්ම ආරංචියාව මේ මගේ වීඩියෝ වගේම වීඩියෝ පළ කරනවා කියලා. ඒ වගේම ග්‍රැෆික් හදලා ෆොටෝ හදලා. නමුත් ඒක මට ගැටලුවක් නැහැ. මොකද කවුරු හරි උත්සාහ කරන්නේ
මේ වෙලාවේ අර කීයක්කරි හොයාගන්න හම්ගන්න YouTube channel එක ප්‍රමෝට් කරගන්න ඒක මට ගැටලුවක් නැහැ. නමුත් සමහරු මේක ටෙලිෆෝන් නම්බර්ස් පල කර මං යයි හැඟෙන පරිදි සමහරුන්ගේ මුදල් අරන් වෙලාවල් බලලා දෙනවා, පිළියම් පිළිවෙත් තරම් දෙනවා. එක එක ගණන 2000, 3000, 4000, 15000 පවරන් තියෙන අවස්ථා තියෙනවා. අනේක නිසා මිනිස්සු ඇත්තට මේ දේවල්වලට යොමු වෙන ගොඩාක් දුරට දැන් ජ්‍යොතිෂ පැත්තට ඇත්තට මිනිස්සු අසරණකම් හින්දානේ මේ මිනිස්සු අසරණ වෙද්දි මේ වගේ මිනිස්සුන් රවට්ටලා කරන්න එපා. මොකද මගේ නම ගාවගෙන මේ දේවල් කොහොමත් කරන්න එපා. හැබැයි ඔබට ඒවා අනිවාර්යෙන්ම ඒ කරපු අයට ඒවල ප්‍රතිඵල ලැබෙවි. හැබැයි ඔබ රැවටෙන්න එපා. ඔබ හොඳට දැනගන්න මම මුදල් ගෙන හෝ නොගෙන කිසිම අවස්ථාවක මුදල් අරගෙන හෝ නොගෙන මේ ඔබේ කේන්සරම් පරීක්ෂාව ලක් කරන්නේ නැහැ. මගේ කිසිම දුරකථන අංකයක් මේ කිසිම සමාජ මාධ්‍යක පළ කරලත් නැහැ. එකින්ද බුද්ධිමත්ම ඔබ අමාරුවේ හම්බ කරන සල්ලි ටික නැති නාස්ති කරගන්න යන්න එපා හොරුන්ට අහුවෙලා. ඒක හොඳට මතක තියාගන්න. ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මේ මම කතා කරන දේවල් තුල පුද්ගල කේන්සරම් පරීක්ෂාව නෙමෙයි මේ කතා කරන දේවල් තුල ගිහින් මගේ Facebook පිටුව දෙන රාගශ්‍රී නිර්වාණ කියලා Facebook පිටුව. ඒකනේ මැසේජ් එකක් දාන්න මේක පැහැදිලි මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියලා. මට හැකි වුණ පරිදිශනේ නම් බැයි හැකි වුණ පරිදි මම ඔබට අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. ඒක නිසා ඒකනේ රැවටෙන්නේ නැතුව ඔබ ඉදිරියට යන්න. එහෙනම් අපි යන් අද මාතෘකාට පොඩ්ඩක් දීර්ඝ වුණා මේ කතාව. ඒක හේතුව ගොඩක් අය මේ රැවටෙන හින්දා ඔබට මේ කියනොන්ට කිව යුතු නිසා අපි කතා කරමු. එන රාශි චක්‍රයේ දසවන රාශිය ලග්නාධිපති සෙනසුරු ග්‍රහයවත් ශනි ග්‍රහය වූ මකර ලග්නයේ මකර ලග්නෙමිනේ ආයිබුවන් ඔන්න මකර ලග්නෙමිනේ ඉතා සුවිශේෂී වූ මාසයක් උදා වෙලා තියෙනවා. මොකද දැන් මකර ලග්නෙමිනේ මාසෙන් මාසෙ ළඟා වෙන්නේ අවුරුදු 7 අටක් තිස්සේ ගෙවපු ඒ රාශියේ අවසාන වෙන දිනේ. අනිත් සතුරුදායක ආරංචියනේ. මොකද ඔය ඒ රාශිය කියන දේ තුල ඇත්තටම ඔය කියන තරම් ඔය යකා කලු නැහැ. මිනිස්සු බය ගන්නලා මිනිස්සු නැත්තරම නැති කරලා තියෙනක ඒ රාශියක් කියන දේ. ඒ තුල සුබඵල කියන දේ ගැන කවුරුත් කියලා දෙලා නැහැ. නමුත් ගොඩක් දෙනෙක් ඔය ඒ රාශිය කිව්වම බය වෙන සෙනසුරු ඒ රාශියක. ඔන්නේ නම් ඒ ඔබ බයට පත් කරපු සෙනසුරු ඒ රාශියකේ අන්තිම මාස 9ටත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අවුරුදු 8ක් 7 තිස්සේ ඉන්ද පීඩාව ටික ටික හමාර වෙනවා. ඒකින්ද සුබ ආරංචියක් මකර ලග්නෙම නියමන්නේ. ඒත් එක්කම මකර ලග්නෙම යන මේ කාල පරිච්ඡය තුළ ඔබගේ 4 භාවයට කුජ ග්‍රහය ස්වක්ෂේත්‍ර පැමිණීමත් සමග රුචක කියන පංචමහා පුරුෂ යෝගයත් මේ ජුනි මාසය තුළ උදා වෙනවා. ඒ වගේම ඔබේ ලග්නාධිපතිය ධනස්ථානයේ ස්වක්ෂේත්‍ර තැන්පත් වෙලා ශනි දෙවැන්නේ තැන්පත් වෙලා ඉදදී රාහු ග්‍රහය ඔබගේ 3 ඒ වගේම ඔබගේ 5 භාවයේ වුණු විද්‍යාස්ථානය තුළ බුද්ධ ගුරු සිකුරු රවි කියන ග්‍රහයන්ගේ සංයෝගයක් වෙනවා. ඉතින් මේ ප්‍රබල තත්ත්වයක් හේතුව ඔබගේ 9 භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. මේ තත්ත්වයන් තුළ මකර ලග්නයේ මේ මාසය තුළ විශේෂයෙන්ම ඔබගේ රැකිරක්ෂා ව්‍යාපාර ආර්ථික මේ කාරණා ගැන කතා කළොත් ඔන්න ආර්ථික මේ කාරණා තුළ ඉතාමත් වේගවත් දියුණුවක් අපේක්ෂා කළ හැකි කාලය. මේ දේවල් තුළ මේ ඔබගේ පෞරුෂය කියන දේ වර්ධන වීමත් එක්ක ඔබගේ රැකියා කටයුතු ඔබේ රාජකාරී කටයුතු ඉතා කාර්යක්ෂමව යම්කිසි ආකාරයකින් ක්‍රියාශීලීව ඉටු කරලා ඔබ කරන තැන කැපී පෙනෙන විදිහට වැඩ කටයුතු කරන්න පෙළඹෙන කාල පරිච්ඡේදය. ඒ දේ හේතු කොටගෙන ඔන්න ඔබට රැකියා ස්ථානය තුළ රැකියාව කරන තුළ කැපී පෙනෙන යම්කිසි ආකර්ෂණ භාවයක් ඇත්තන විශේෂම ඉහළ නිලධාරීන්ගෙන් ඉහළ තනතුරු දරන අයගෙන් ඔබට ප්‍රසාදය හිමි වෙන හැම වෙලේම ඔබ කරන කටයුතු ඔවුන් ඇගීමට ලක් කරන ඔබ ගැන ඔවුන් යහපත් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්නා කාල පරිච්ඡේදය. මොකද පහුගිය කාලයේ විශේෂයෙන්ම දැන් ගිය වසරේ ඔක්තෝබර් වලට කලින් කාල සීමා පොඩ්ඩක් මකර ලග්න හිමියන්ට රැකියා කරන ස්ථානය තුළ ඉහළ අයගේ පුංචි පුංචි බාධක එල්ල වුණා. ඔවුන් නිතර නිතර ඔවුන් ඔබ විවේචන කරන්න පෙළඹුණා. ඒක මේ මෑතක් වනතුරුම පැවතුණා. හැබැයි ඒ తත්වය සෑහෙන දුරට මග හරවා ගන්න මේ මාසය තුළ ඔබට හැකියාව පාදෙනවා. ඔබ යම්කිසි ආකාරයකින් ඔන්න උසස් වීමක් පරිවැඩි වීමක් බලාපොරොත්තු හිටියන ඔබ මේ මාසයේ මුල් භාගය තුළ මුල් සති දෙක තුළ ඒ සඳහා ඉල්ලුම් කරන්න ඒ සඳහා තියෙන සුදුසුකම් ඔබ යොහුසුලුව සපුරා ගන්න උත්සාහ කරන්න ඔන්න ඔබට ඒ ඔබේ ඉලක්කයට යන්න හැකියාව පාදෙනවා. මොකද මේ කාලේ උසස් වීම සඳහා තරම් කරන තව කීප දෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනා අභිභව මකර ලග්නෙම යනකොට ඉස්සරහට යන්න හැකියාව පවතිනවා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ නිසා යොහුසුලුව ක්‍රියාත්මක වෙන්න මේ කාල පරිච්ඡේදය තුළ. මොකද මේ తත්වය අර ඔබට ඔබගේ ඉලක්කය සඳහා ළඟා වෙන්න ප්‍රබල පසුවිමක් නිර්මාණය කරනු ඇත. මේ කාල පරිච්ඡේදය තුළ ඔබ ඔබගේ යම්කිසි ආකාරයක ඔබේ කටයුතු වල ඒවා රැකියා කටයුතු වල ඒවා ව්‍යාපාර කටයුතු වල තුළ විශේෂයෙන්ම ඔබ නිදහස් යම්කිසි ආකාරයකින් අලුත් විදියට හිතලා කටයුතු කරන්න පෙළඹෙනවා. රැකියාව තුළ වුණත් අනිත් අයගේ යහපත් ආකර්ෂණය දිනාගන්න හේතු වෙන්නේ ඔබගේ අලුත් විදියට හිතලා අර යම්කිසි සාර්ථක ක්‍රියාති මතයන් දරීම තුළ සාර්ථක ක්‍රියාමාර්ග ගැනීම තුළ තියෙන සාර්ථකත්වය තුළ. ඒ ව්‍යාපාර තුළ වුණත් එහෙම ව්‍යාපාරත් අලුත් විදියට ආරම්භන මේ කාලයක් තිස්සේ ඒකකට සමහරට මේක ඔබේ පරම්පරාවෙන් වෙන ව්‍යාපාරයක් නෙවෙයි වසර 20ක් 30ක් තිස්සේ එන ව්‍යාපාරයක් ඔබ ඔබගේ ඒ උරුමය තුළ ලැබිලා කරන ව්‍යාපාරයක් වුණත් සුපැහැදිලි ප්‍රබල වෙනසක් ඇති කරගන්න ඔබට හැකියාව තුනේ වෙනස ඔබ සාර්ථකත්වයේ කරාගෙන යන ඒ අලුත් භාවයේ නැවුම් භාවයේ
ඒ යමක්සේ අලුත් මතය සමාජගත කරන්න ඒ දේවල් තුළ සාර්ථක කරගන්න ඒ සාර්ථක කරගැනීම තුළ ඔබ කැපී පෙනෙන ජයග්‍රහණාත් කරගන්න හැකියාවක් මේ මාස තුළ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේක හොඳට මතක තබා ගත යුතු කාරණාව තියෙන්නේ ඔබ ඒ නිදහස් මත දරන්න මල හැම 100%ක් ඔබේ මතයටම අනුගත නොවි අනිත්‍යගේ අදහස් තුළත් ගත යුත්ත අරගන්න නම්යශීලී වෙන්න. ඒ අනිත්‍ය කියන හැමදේම අහන්න කිව්වොත් ඒක අලුත් මතයක් වෙන්නේ නැහැ නේ. නෑ, ඔබ මේ අලුත් මතේ ගොඩනැගීමට අර සාම්ප්‍රදාය තුළ නැත් අනිත් අය තුළ තියෙන මත සියල්ල ඒ දේවල් ඔක්කොම පදනම් කරගෙන නිර්මාණයක් කරන්න. අන්න ඒ දේ තුළ මේ ඔබ කරන කටයුතු තුළ පැවැත්ම උපරිමයෙන්ම රඳා පවතිනවා. අන්න ඒක නිසා මකර ලග්නේ වග බලා ගන්න මේ කාලේ දැන් නම් කාලය කකා ඉන්න එපා. තවත් ඇද ඇද ඉන්න එපා. අලුත් දෙයකට අත ගහන්න උත්සාහ කරන. දැන් එහොම කියද්දි හිතයි කොහේ තියෙන සල්ලියද අලුතෙන් ව්‍යාපාරයක් කරන. ඔබ රැකියාවක් කළත් මේ කාලසීම රැකියාවක් කරන් යන ගම ඔබ උත්සාහ කරන්න ව්‍යාපාරයක් කරන. ඔබ උසස් අධ්‍යාපනකටතු හදාන්න ටිකක් වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, තරුණයෙක් වෙන්න පුළුවන්. ඔබ ඒ අධ්‍යාපනකටතු කරන ගම අතිරේක ව්‍යාපාරයක් ආරම්භ කරන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔබට හොඳ ආදායම් මාර්ග සකසා ගන්න හැකියාව පදල තියෙන. අර කිව්වා වගේ ආයි කොහේ තියෙන සල්ලියද මේ දේවල් කරන්න කියලා. ඉතින් මෙහෙමයි ආයෝජන නොකර කරන්න පුළුවන් ව්‍යාපාර තියෙනවා. මොකද්ද මේ කතා කරන්නේ? ගොඩාක් දුරට මේ මම කීප පොළොක ලග්න කීපයකට මේ தත්ත්වය කිව්වා. මේක මකර ලග්නෙට ඉතා සුවිශේෂී தත්ත්වය. මේ අතරමැදියෙක් විදිහට ව්‍යාපාර කිරීම තුළ ඔන්න වෙලෙන්දෙක් ඉන්නවා, පාරිභෝගිකෙක් ඉන්නවා. ඔන්න ඔය අතරමැද ඔබ කරන්නේ පාරිභෝගිකාවට ඉස්සලාම යන ඕඩර් එක ගන්නවා, ගිහිල්ලා ඇඩ්වාන්ස් එකක් ගන්නවා, ගිහිල්ලා වෙලෙන්දකින් අරගෙන විකුණනවා. ඒ තුළ ලාභයක් තබා ගන්නවා. එහෙම නැත්නම් ඔය ඉඩම් විකුණන තැරැව් කාර වැඩ කරන අය ඉන්නවා. ඔය ඇත්ත කතාව ඩ්‍රොප් ෂිපින් කියලා ගන්න අපි. ඩ්‍රොප් ෂිපින් තුල දෙන්නේත් ඒ වගේ தත්යන්. අන්න ඒ වගේ. ඒතර ඒවට ලොකු ඔබට ආයෝජන කරන්න අවශ්‍ය නැහැ. සුළු ආයෝජනයක් කරොත් තමයි යන එන වියදම් සහ අන්න මූලිකව යන වියදම් හැර මහා ලොකුට ණය ආරං කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ කාලේ ණය වෙන්න හොඳ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මකර ලග්නේ මේ කාලේ වැඩිම ණය ඉල්ලුවොත් ලැබෙන කාලයක්. ඉල්ලන ණය ලැබෙනවා මේ කාලේ. ඒ ලැබීම තුල ඒක ඔබට ජයග්‍රහණයක් කියලා හැඟුණාට ඒවා ගෙවන්නත් ඕන. අන ගෙවන්න ගද්දි පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ඔබ සම්පූර්ණ වසර 4-5ක් හිර වෙනවා. එන්දා මේ වෙලාවේ උපරිම උත්සාහ කරන්න. ඒ වගේ ආයෝජන නොකර අතරමැදි පාර්ශ්වයක් ඉදිරියට උපයන්න. මේක මම පොඩ්ඩක් පැහැදිලිව ටිකක් දීර්ඝ වශයෙන් පැහැදිලි කරත් ඒකයි. මොකද මේ තත්ත්වයන් තුළ උපරිම සාර්ථකත්වයක් පෙන්වුම් කරනවා මකරලගෙන. ඔබ රැකියාවක් කරන ගමන් කරන්නේ රැකියාවේ ආදායමත් ලැබෙනවා. අනිත් පැත්තේ මේ ලාභත් ලැබෙනවා. ඔබ ව්‍යාපාරයක් වෙන එකක් කරන ගමන් අන්න ඒ වගේ දේවල් දත්ත ගන්න. ඔන්න ඔබට හැකියාව ලැබෙනවා. සමහර කරොත් දැන් කරන ව්‍යාපාරය අභිභව, දැන් කරන රැකියාවේ ලාභ අභිභව, රැකියාව වැටුප අභිභව මේ කරන තත්ත්වයන් තුළ ව්‍යාපාර තුළ සාර්ථක නීට කඩපවතිනවා. මොකද මේ කාල පරිච්ඡේදය තුළ මේ රට තුළ ගත්තාම රටේ ගොඩාක් ඔය ස්වභාවිකව ඇති වෙන විපත්කාරී තත්ත්වයන් ටිකක් ඇති වුණත් ආර්ථික මේ වශයෙන් රට උන තුළ උනත් ටිකක් ප්‍රබල යහපතක් ඇති වෙන කාලකෙන්ද මේ වෙලාවේ අර මිනිස්සු පහුගිය කාල පරිච්ඡේද තුළ පහුගිය වසර 2-3 තුළම මේ මූලික අවශ්‍යතාන් විතරක් සපුරා ගන්න උපරිම උත්සාහ කරන්නේ. දැන් ටික ටික මිනිස්සු යොමු වෙනවා ඔය මිනිස්සුන්ගේ ඌමනා වලටත් යොමු වෙන්නේ. ඒ කියන්නේ අර අවශ්‍යතාවයන් තුළ තියෙන මූලික අවශ්‍යතාවයන් ඇරුණාම තියෙන ටිකක් ඔය දේවල් තුළට යන්න. ඒ නිසා ඔන්න මේ කාල පරිච්ඡේද තුළ ඒ වගේ දේවල් වලට යොමු වෙන්න ඔබට හැකියාව දෙනවා. කියන්නේ ඔය අත්කම් නිර්මාණ වෙන්න පුළුවන්, ඔය විසිතුරු දේවල් නිර්මාණ, විසිතුරු පැල විකිනීම්, එහෙම නැත්නම් ඔය විසිතුරු මත්ස්‍ය වෙළඳාම, එහෙම නැත්නම් ඔය විසිතුරු භාණ්ඩ වෙළඳාම, ඒ වගේම ඔය ගෘහ අලංකරණය සම්බන්ධයෙන් වෙළඳාම. ඔය මට කියන්න පුළුවන් සීමාවත් වෙන ඔය වගේ ඔබට හිතා ගන්න පුළුවන්. දැන් මිනිස්සු කන බොන එකට අමතරව පහුගිය කාලසීම තුළ කන බොන එකනේ බොහොම අමාරුවෙන් ගමනාගමනේ රැකියාව වෙනක ඒ වගේම සෞඛ්‍ය තත්ත්වයන් අධ්‍යාපන තත්ත්වයන් විතරයි පිරිමහ ගත්තේ. දැන් අන්න අර අලුත් අලුත් දේවල් ටික වෙන මීට කලින් කරපු ඒ දේවල් වලට පෙළඹෙන්න ඉඩකඩ වැඩි. අන්න ඒ තත්ත්වයන් තුළ ව්‍යාපාර කිරීම තුළ ඔන මකර ලග්නෙට විශේෂිත වූ ලාභ ඉපීමේ හැකියාව තියෙන මේ කාලේ. ඔය රන් භාණ්ඩ වෙළඳාම, මැණික් වෙළඳාම, එතකොට ඔය අපි කියන්නේ ෆැන්සි අයිටම්ස් කියලා. අන්න ඒ හැම දේවල් තුළම ලොකු හැකියාවක් තියෙන නිසා මේ කාලේ ඔන අන්තර්ජාලය ඔස්සේ වුණත් ඒ වෙළඳාමක් ඔබට කරන්න පුළුවන්. ගෙනල්ලා ඔය Facebook එකේ page එකක් හදලා ඒවට ස්පොන්සර් කරලා පොඩ්ඩක් මිනිස්සු අතරට ඒ මැසේජ් එක ගියාවලා ඔන්න කුරිය සර්විස් සරහා ගියවන්න පුළුවන්. රට වටේ ව්‍යාපාරයක් ගෙදර ඉඳන් කරන්නේ නෑ, ෂෝරූම් එකක්වත් අවශ්‍ය නෑ. අන්න ඒ වගේ සුළු ආයෝජනයක් තුළ ඒ වගේ දේවල් කරන්න හැකියාව පදින මේ තත්ත්වයන් තුළ උපරිම ලාභය පේමේ හැකියාව. සමහරක් වෙලාවට ඒ වට ඒ භාණ්ඩේ වටිනාකමටත් වඩා ඔබේ ලාභේ වැඩි වෙන්න පුළුවන්. අන්න එහෙම කරන්න පුළුවන් තත්ත්වය මෙන්න මකර ලග්නෙට උදා වෙලා තියෙනවා. මේ ඉදිරි කාලයේ පුරාවට මේ ජුනි මාසයේ ඉතා විශේෂයි. ඒ ආරම්භය ගන්න. මොකද මම මේකට සමහරු බණී මේ එකම දේ මොකද්ද මේ කියවන්නේ කියලා, මේ මොකද්ද මේ විනාඩි 2-3 මේ මිනිස්සයා මේ කියවන්නේ කියලා. නෑ, නමුත් ඒක කියවන්නේ
ඔබට තේරුම් ගන්න සහ ඔබ ඒදේ යොමු කරන්න ඒ තරම් මේක විශේෂ තත්ත්වයක් තියෙන නිසා. ඒ නිසා උනර මකර ලගෙමියෝ එනේ වගේ අන්තර්ජාලය ඔස්සේ කරන ව්‍යාපාරවලට පෙළඹෙනවනම් මේ කාලේ යහපත් රූපලාවන් නිෂ්පාදන ඔන්න විකුණනවන ඒ රූපලාවන් සම්බන්ධ කාරණා ඉෂ්ට සිද්ධ කරන දේවල් කරනවන ඒවලුත් යහපත උදාකරගත හැකි. ඒ දේවල්වල අධික ලාභය පීමේ හැකියාව මේ කාලේ තියෙනවා. ඒසා ඒ ඒ මාතෘකා ඒ වගේ දේවල් වලට යොමු වෙන්න වැඩි වශයෙන් ඔබ උත්සාහ දරන්න මේ කාල පරිච්ඡේද තුළ ඔබට සාර්ථක වීම ඊට කඩපවතිනවා. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ ඔබගේ යම් කිසි ආකාර පෞරුෂය වර්ධනයත් එක්කම ඔය දේහය වුණත් ලස්සන වෙන්න, ඒ කියන්නේ කාන්තා පාර්ශ්වයේ සුන්දරත්වය වැඩි වෙන්න, පිරිමි පාර්ශ්වයේ කඩවසම් බව වැඩි වෙන්න හේතු කාරණා තියෙනවා. ඒකත් තුලත් ඔබ තුළ යම් කිසි ආකර්ෂණීය භාවයක් වෙනවා. වගේම ඔබේ හඬට අවනතව වැඩ කරන්න ගොඩක් අය කැමතින. දැන් කවුරුත් කැමතින යටතේ වැඩ කරන්න. නමුත් ඔබ යටතේ වැඩ කරන්න ගොඩක් අය කැමති. ඔබ රැකියා ස්ථාන කරන තුල ස්ථානයක උදාහරණයක් ගමුකෝ. ඔන්න කීප දෙනෙක් ඉන්නවා විධායක ශ්‍රේණියවල. ඔබයි ඔබේ මට්ටමේම තව කීප දෙනෙක්. හැබැයි අර සේවකයෝ වැඩියෙන්ම කැමති ඔබ සමග වැඩ කරන්න මේ කාල පරිච්ඡේදය. මොකද ඔබ තුල යම්කිසි ඒ තියෙන දේ ඔවුන්ටත් ඉදිරියට යහපතක් වෙනවා කියනක ඔවුන් දන්න නිසා. අන්න ඒක නිසා මේ වෙලාවේ ප්‍රබල ආකර්ෂණයක් ඔබට හැකියාව දෙනවා. ඒ වගේම මේ ආරක්ෂක සේවාවන් නිලතරලා ඉන්න ආරක්ෂක සේවයේ ඉන්න පොලිසිය, ඒ වගේම හමුදාවල් වල වෙන්න පුළුවන්, නැත්නම් ඔය ආරක්ෂකංශ කියන්නේ අදහස් කරන සිකියුරිටි වැඩ, ඒ හැම ඒ තත්ත්වයන් තුළ ඉන්න මකර ලග්න හිමියන්ට මේ කාල සීමා තුළ උසස් සීම බලාපොරොත්තු වෙයි කාල සීමාවක්. ඒ වගේම පඩි වැඩිවීම බලාපොරොත්තු වෙයි කාරණාව කාල සීමාවක්. ඒ වගේම වගකීම් වැඩිපුර පැවරණ කාල සීමාවක්. ඒ වගකීම් නොපිරීලා ඔබ ඉෂ්ට කරන කාල සීමාවක්. අනේ නිසා මෙන්න මේ තත්ත්වයන් තුළ හැම අතින්ම ඔබට යහපත ළඟා කරගන්න ප්‍රබල හැකියාවක් තියෙනවා. ඒ හින්දා හොඳයි. හැබැයි ඒක හොඳ පැත්ත ගන්න. ඒ වගේම අර මේ ඔබතුල තියෙන ඒ තත්ත්වය සමහර පැතිවලදී ඔන්න ඔබ රැකියා කරන ස්ථානය තුළ කැරලි ගහන්නත් යොදා ගන්න පුළුවන්. ඒක නරක පැත්තට හිටියොත්. ඒ කියන්නේ ඔන්න සේවකෙන් අර පල්ලෙහා පැලේ සේවකෙන් එකතු කරගෙන පල්ලෙහා පැලේ ගඳස් කරන මේ සත්වයන් තුළ මේ ශ්‍රේණි තුළ එක්කාසු කරගෙන ඔන්න කල්ලි ගහන්න, ඔන්න ඔය වෘත්තීය සමිති අටවාගෙන පොඩි පොඩි උද්ඝෝෂණ කරන්න. අන්න ඒ වගේ ඒවටත් මේ කාලේ හොඳයි. ඉතින් ඒ නිසා ඔබ තෝරාගත යුත්තේ ඔබටත් හානියෙන් නොවන, ඔබ විශ්වාස කරනටත් හානිය නොවන තත්ත්වයන් නිසා මෙල උපරිම උත්සාහ කරන්න යහපත් පැතිකඩවලින් යන්න. අනිත් අය වෙනුවෙන් පෙනී සිටීම නරකද යන්නේ නෙමෙයි. නමුත් දැන් මේ කාලයක් තිස්සේ පැවතිච්ච නරක කාලය ගෙවිලා හොඳක් යහපතක් එද්දී ඒ පැතර තවත් ගිල ප්‍රශ්න ඇති කරන ඉහළ නිලධාරීන් තරහ කරගන්න ඕනේ නැහැ. මේ කාලේ ඔවුන් එක්ක හොඳට යහුසුලෝ කතා කරලා වැඩ කරලා ඔබට ඉදිරියට යන්න හැකියාව පාදිනවා. වෙනත් කට්ටියවත් අරගෙනම තනියම නෙමෙයි ඉදිරියට යන්න හැකියාව තියෙද්දී ගිහින් නිකන් අර වැරදි පාරල් උපයෝග කරගන්න යන්නත් එපා. ඒක හොඳට මතක තියාගන්න. එදේ කිව්ව යුතුම තත්ත්වය මේ කාලේ ටිකක් ඔබේ මානසික ගුණධර්ම හැමත් ගොඩක් වැඩි වෙනා. මෛත්‍රී සහගතයි සෑහෙන දුරට ඔබ මේ කාල පරිච්ඡේදය තුළ හරි මිනිස්සු ගැන හිත උණු වෙන තත්ත්වයක් ඔබ තුළ තියෙන. අනේ උණු වීම සමහර වැරදි දේට ප්‍රයෝජන ගන්න කලින් තමයි අර තත්ත්වය කිව්වේ. සමහරු කපටිකම උදෙසා ඔවුන් හොඳ වෙලා ඔබ නරක කරන්න ඔන්න ඒ වගේ කුමන්ත්‍රණ පැවතිය හැකි. මේ උසස් වීම ගන්න මං කියන්නේ තරඟ තියෙනවා කියලා. ඒ තරඟ තුලත් අනිත් අය අර ඔබ තුල තියෙන යහපත් ගුණ අනිත් වෙනුවෙන් හිත උණු වෙන එක හැම වෙලෙම ඔවුන් අනිත් අය වෙනුවෙන් පෙනී සිටීමේ ගුණාංගය අරගෙන ඔබ අවුස්සලා ඔන්න ඉහළ කියන්නේ ඔබේ ආයතනයට එරෙහිව කැරලි ගහන්න පොළඹවලා අර උසස් වීමට තියෙන ඔබේ සුසුකම අහිමි කරන්න ඔවුන්ගේ හිත අමනාපවන් ඇති කරන්න හේතු කාරණා දෙනවා. ඒ නිසා ඒ බුද්ධියත් මේ කියන තැන්වල පාවිච්චි කරද්දී වාසනාව තියෙනවා. ඔබ තුල යම් කිසි ආකාරයක මේල ආකර්ෂණය තියෙනවා. ඔබ තුල ඒ ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේ හැම දෙයකම බුද්ධියත් ඇති කරගෙන ඒ ලනු කන්න යන්නත් එපා මේ කාල පරිච්ඡේදය. මොකද ලැබෙන සුභ ප්‍රතිඵල ඔන්න ඔයගේ සුළු දෙයකින් අසුභ කරගන්නත් හැකියාව පදිනවා. ඒකනේ මම හැමදාම කියන්නේ 100%ක් සුභයත් නැහැ මේ ලෝකේ, 100%ක් අසුභයත් නැහැ. එහෙම අපි පත් කළ ගතිය යුතුයි. එහෙනම් අපි 100%ක් සුභනේ පත් කරගත යුත්තේ, 100%ක් අසුභ නෙමෙයිනේ. ඒ නිසා අන්න බුද්ධියට ඉඩ දෙන්න මේ කාල පරිච්ඡේදය තුළ. මේ කාලේ ඔය ගෞරවණාම නම්බුනාම ලැබෙන කාලයක්. අන්න ඒ වගේ ඒවා තුළ ඒ තුළ යම්කිසි බලාපොරොත්තු වෙන ඒ දේවල් ලබා ගන්න මේ කාලේ යහපත්. ඒ වගේම මේ කාලේ චුට්ටක් ඔය රාගාධික භාවය නම් තරමක් දුරට වැඩිපුර කැපී පෙනෙනවා. මකර ලග්න හිමියන්ගේ ඒක නිසා ඔය පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගැන කතා කරද්දී ඔය පෞල් ජීවිත කුටුම්බ ජීවිත පොඩි පොඩි ප්‍රශ්න ගැටලු මතුවෙන සම්බන්ධතා ගොඩනගෙන විශේෂයෙන්ම රැකියා කරන ස්ථාන තුළ හෝ වෘත්තීය පරිසරය තුළ විරුද්ධ ලිංගිකයන් සමග සම්බන්ධතා ගොඩනැගීම ටිකක් දුරදිග යෑම, ඒ සම්බන්ධතා ටිකක් දුරදිග යෑම හේතු කොටගෙන ඔන්න පෞල් ජීවිතේ ගැටලු මතු කරන්න හේතු කාරණා එල්ලවිය හැකි. ඒ නිසා මොකද මේ කාල සීමා තුළ ඔබ ටිකක් රාගාධික බව වැඩි, ඔබ ටිකක් ඒ පැත්තෙන් පාලනය නතු කරගන්න අපහසු භාවයක් පෙන්නුම් කරන නිසා චුට්ටක් ප්‍රවේශම් කරන. මොකද ඔබ තුළ ආකර්ෂණය තියෙන නිසා අනිත් අයත් ඒකට ආකර්ෂණය වීමේ හැකියාව වැඩි. ඒ නිසා ගොඩාක් දුරට සැලකිලිමත් විය යුතුමයි මකර ලග්න හිමියෝ.
මේ කලපොට චුට්ටක් ආඩම්බරගෙන මොකද ටයක් පාර යද්දි වුණත් අර වෙනස නැති වුණත් අද මේ ටිකක් මිනිස්සු හැරිලා බලන්න ඔබ ගැන ඔබ තුළ මේ රූප ස්වභාවය වර්ධනය වීම පමණයි අමුතු පෞරුෂයකුත් වර්ධනය වෙන නිසා කෙනෙක් නැවත වරක් හැරිලා බලන කාල පරිච්ඡේදයක් අන්න ඒකත් හේතුවක් වෙනවා ඔබ තුළ අර බැඳීම් ඇති වෙන තේ නිසා ඒ පැත්ත ටිකක් බුද්ධිමත්ව පාලනය කරගත යුතු වෙනවා නැත්නම් පෞල් ජීවිත කුටුම්බ ජීවිතේ ඒ ගැටලු මතු නොවුනොත් ආර්ථික මේ වශයෙන් පහුගිය කාල සීමාවට වඩා යහපත් ලෙස අගහිංකම් අඩු වෙලා ටිකක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා වගේම මේ කාලේ නෑද හිත මිතුරන් සමග ඔය පවුලේ හිතවතුන් නැත්නම් ඔබේ යම්කිසි යාළු ඉහෙලියන් සමග පොඩ්ඩක් සතුට වෙන්න පුළුවන් වෙන කාලයක් ප්‍රීතිමත් වෙන්න පුළුවන් වෙන කාලයක් ඒ තත්ත්වය තුලත් සතුට ලබා ගන්න හැකි මේ කාලේ ඒ වගේම දරු සම්පත් බලාපොරොත්තු අපේක්ෂා හිටියන ඔන්න මේ කාල පරිච්ඡේද තුල දරුවන් පිණිසිත ගැනීමට දරුපල අත්පත් කර ගැනීමට හැකියාව පවතුන මේ කාලය. ඒ වගේම ඔන්න પરම්පරා හිමින් තිබු බොහෝ දායාදයක් හෝ නැත්නම් නීතිමය ගැටලුවක් හේතු කොටගෙන ඔබට තිබිච්ච දේපොලක් යම් කිසි ආකාරයක අහිමි වෙන්න තිබිච්ච දේපොලක් හෝ ඔන්න ඔබේ පැත්තට වාසි වෙන කාල පරිච්ඡේදය ඔබේ පැත්තට ඒ දේ තුළ ලැබිය යුතු වාසියක් ඔන්න ධනයක් ලැබෙන කාල පරිච්ඡේදයක් තව පැත්තකින් ඔන්න ඔබට මොකක් හෝ කාරණාතුළ නීතිමය ගැටලුවක් තිබෙන නීතිමය ගැටලුව ඔබ निराකරණය කරන්නේ නඩු වලින් ඔබට ජය ගන්න හැකියාව පාද නැත්නම් පුංචි හෝ දඩ මුදලක් කියලා හරි බලාපොරොත්තු වෙනට තරම් ගැටලුවක් අච්චුවක් නොවිඳ ඔන්න මේ දේවල් මිදෙන්න හැකියාවත් පවතින කාල පරිච්ඡේදයක් වෙන මේ කාල පරිච්ඡේදය තුළ ඒකින් කොහොම ගියත් ඔන්න පිනට දහමකටත් වැඩිපුර නැඹුරු වෙනවා පොඩක් ඔය පින් දායක කටයුතු කරන්න අසරණයට උදව් පදව් කරන්නත් මකර ලග්න මේ යහපත් මේ කාල පරිච්ඡේදය තුළ ඒ වගේම මේ ආදර සම්බන්ධතා බැඳීම් ගැන කතා කරොත් මෙන්න මේ කාලය ඒ තුළ ඔන්න ආදර සම්බන්ධතා බැඳීම් වලට වැඩිපුර පැටලෙන කාල පරිච්ඡේදය ඔන්න පහුගිය කාල සීමා තුළ විශේෂයෙන්ම මේ වසර උදා වෙන්න කලින් ආදර සම්බන්ධතා තුළ තද්ද බල පීඩිත තත්ත්වයන් ඔබ වින්දේ මකර ලග්න හිමියෝ ඒවා තුළින් පාඩම් ඉගෙනගෙන මේ වසර ආරම්භයේ ඉඳන් මේ කාල පරිච්ඡේද තුළ ඔබ බැඳීම් ඇති කරගෙන ඒ බැඳීම් ඔබ විහිං අතාරින්න අර පහුගිය කාල සීමා තුළ ඔබ අතහැරියා ඔබ අතාරින්න පෙළඹුණා ඔන්න මේ කාලය තුළ ඒ තත්ත්වය ටිකක් පවතිනවා ඒ නිසා අද ඔබ ජීවිත ලැබුවත් දැකින් අනිත් අයට දෙන්න යන්න එපා බැඳීම් කියන කාරණා තුළ පහුගිය කාල සීමා තුළ අර ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නත් නැති සෙල්ලක්කාරව ජීවිත ගත කරනවත් යන්න එපා මේ කාල පරිච්ඡේද තුළ ඔබට මේ ලාය අවනත වෙනවා ගොඩාක් දුරට ඔය ආදර සම්බන්ධතා තුළ ඔබගේ සහකාරය සහකාරී හෝ ඔබ බලාපොරොත්තු වෙන කෙනා ඒ අවනතභාවය වැරදිස යොදාගෙන ඔවුන්ගේ ජීවිතයක සෙල්ලම් කරන්න උත්සාහ දරන්න එපා මේක ඒ කියන්නේ ඔබ එහෙම කරන්නේ නැහැ ඒක ඔබේ හිත දන්නවා නමුත් අර ඔබ නොසිතා හෝ වරදක් වීම ඊට කඩක් පවතන නිසාවෙන් මම මේ දේ පොඩ්ඩක් ඔබට දැනෙන්න කිව්වේ කලබල විය යුතු කාරණා නෙමෙයි තමන්ගේ මනස තුළ තමන්ව පාලනය කරන්න තමාට පුළුවන් ඒකනේ බුද්ධියක් කියලා දෙයක් තියෙන්නේ අන්න මේ දේ තුළ කටයුතු කරන වග බලා ගන්න බැඳීම් තුළ ඔන්න බැඳීම් ස්ථාවර කරගන්නත් ඕන නැහැ මොකද හේතුව මෙතන පුංචි කාරණාවක් තියෙනවා මේ වෙලාවේ සෙල්ලක්කාරකම බැඳීම් ඇති කරන්න එපා කියන තවත් හේතුවක් තමයි ඔබ අතහැරියත් ඔබට වදයක් වෙවි හැරි එල්ලිල්ලි හැරි මේ බැඳීම් එනවා අන්න ඒක නිසා ඔබට ප්‍රශ්නයක් ඇති වෙනවා ඉස්සරහට. ඒ නිසා සෙල්ලක්කාරකම නෙමෙයි ඔන්න ඒ තුළ ස්ථිර සම්බන්ධතාවකට යහපත්. මොකද ස්ථිර සම්බන්ධතාවක් කියන්නේ දැන් බැඳීමක් ඇති කරගත්තොත් ඒක කැඩෙන්නේ නැහැ. ඔබ අතාරියත් අනිත් කෙනා අතාරින්නේ නැහැ කියන තුළ තියෙන්නේ. එහෙනම් ඔන්න ස්ථිර සම්බන්ධතාවක් ඇති කරගන්න යන්න ඉදිරියට යහපත්. හැබැයි ඔය සෙල්ලක්කාරකම කරන දේවල් තුළ ගියොත් ඔබට ගැටලු මතුවෙනවා. ඉදිරියට ඔබට යහපතක් ඇති කරගන්න බැරි වෙන තරමට ඔවුන් ඔබට අර වදයක් වෙවි පස්සෙන් යන තත්ත්වයක් පෙන්눔 කරනවා. ඒ නිසා ඔය පොඩක් කල්පනාකාරීව කටයුතු කරන්න මේ කාලේ මකර ලග්න මේ බැඳීම් කියන කාරණා තුළ විවාහයන් බලාපොරොත්තු විවාහයන් ප්‍රමාද වේ විහිදී යන ඔන්න ඔබට යහපත් විවාහ යෝජනා විවාහ යෝග එළඹෙන කාල සීමාවක් ඒ වගේම විවාහ ස්ථීර වෙන කාල පරිච්ඡේදයක් වගේම ඔන්න විවාහන් වලට ඔබ දෙමාපියන්ගේ ආශ්‍රිතද වැඩිහිටියන්ගේ ආශ්‍රිතද නොලැබී තිබ්බන ඔන්න මේ කාල සීමා තුළ ඒවා යම්කිසි ආකාරයකින් ඔබට ඒ ආශිර්වාදය ගන්න හැකියාව පවතුනවා හැබැයි හොඳට ආශ්‍රය කරලා හොඳ ස්ථාවරත්වය තුල ගිහිල්ලා ගෙවල් වලට කතා ගන්න නැත්නම් පස්සේ පාවෙද්දි ගෙවල් වලට කියලා අන්තිමට තවත් ප්‍රශ්න ගැටලු නිර්මාණය නිර කරපත් නිසා ඔය දෙදෙනා අතර හොඳ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් විශ්වාසයක් ගොඩ නැගුණාට පස්සේ වැඩිහිටියන්ගේ ආශිර්වාද ගන්න උත්සාහ කරන බැඳීමක් ඇති වුණ සෙනින් ගිහිල්ලා කියලා දවස් දෙකක් මාස සතියක් දෙකක් යද්දි අනේ මේ බැඳීම එපා වුණොත් ඒව ප්‍රශ්න ගැටලු මතුවෙනවා ඒකයි සා මේ කාලේ ඉස්සලාම ඒ තත්ත්වයන් තුල කටයුතු කරන්න වගේ බලා ගන්නද ඒ වගේම මේ කාලේ අධ්‍යාපන වශයෙන් කතා කරොත් මේ අධ්‍යාපනයේ වශයෙන් අධ්‍යාපනය තියෙන නැඹුරුව ටිකක් අඩු වෙනවා මොකද හේතුව වෙන්නේ මේ අධ්‍යාපන කටයුතු වලට ඔබ ටිකක් කම්මැලි මේ කාල සීමා තුළ ඒ වගේම විභාගයල් ලියන කියා දන්නව දැනුම හොඳට තියෙනවා හොයලා බලන්නේ ප්‍රශ්න පත්‍රය කියවන්නේ ඔහෙන් උඩිපල්ලෙන් කියව තමන්ට හැංගෙන දේ ලිව්වා බලයිද ඔබ ප්‍රශ්නට උත්තරක් දැනගෙන ඉඳලා අර කියවලා තේරුම් ගත්ත දේ වැරදියි හදිස්සියෙන් අනවශ්‍ය කලබලේ අන්න ඒව හේතු කරගෙන ඔන්න බලාපොරොත්තු වන ප්‍රතිඵල විභාග තුළ නොලැබෙන්න මේ කාල සීමා තුළ මුහුණ දෙන දේවල් තුළ හැකියාව පවතුනවා සමහර තැනද සම්මුඛ පරීක්ෂණ සහභාගී වෙනවා වෙලාවට කලින් අනිවාර්යම යන්න වෙලාවට කලින් ගිහිල්ලා යන්න මොකද නැතු අන්තිම මොහොත යන්න කියලා ඔන්න වෙලාව පැනලා අන්න එතනින්ම ඔබ ෆේල් නැත්නම් එතන ගිහිල්ලා කතා බහ කරන ස්ටයිල් එක ටිකක් අර ප්‍රිය උපදින විදිහට කතා කළත් සමහරකට ඔබ අර අදාළ දෙයට වඩා අනවශ්‍ය දේ කතා කරන්න පෙළඹෙන්නේ සමහර තැන්වලදී ඔබ අර
ඔවුන් අහනදේ ඇහුම්කන් දෙන්න මනස් තේරුම් ගන්න ඔහේ කලබින උත්තර දෙනවා. ඒ හේතු කරන පොඩි පොඩි ගැටලු මතුකර ගන්න ඉඩ කර පාද නිසා ඔන්න ඒ වගේ තත්ත්වයන් තුළන ටිකක් ප්‍රවේශම් වෙන්න අධ්‍යාපන කටයුතුලත් එහෙමයි. අධ්‍යාපන කටයුතු පරිබාහිර දේවලට ගිහිල්ලා ඔන්න බාධා කර. මං කිව්වේ අර වෘත්තීය සමිති වගේ දේවලට රැකියාව තුළ යනවා වගේම ඔන්න විශේෂයෙන්ම යුනිවර්සිටි වල විශ්වවිද්‍යාල ඉන්න අර ඔය යම්කිසි උද්ඝෝෂණය කරන්න ඔය එක එක බලමණ්ඩල පිහිටවගෙන අන්න ඒවට නිලතර ලබලා මේ වගේ දේවල් පෙනෙපිලා අධ්‍යාපනයට බාධා කරගන්නවා. එහෙනම් මේ කල්න ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕන ඒ තත්ත්වයන් තුළ. මොකද ඒ දේ තුළ ඔබට හානි වෙනවා. අනිවාර්ය අනතුරු කරදර පවා එන්න ඉඩ කර අපතනවා. සිරගත වීම පවා එන්න ඉඩ කර අපතනවා. නීතිමය ගැටලු මතුවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා විහිං ප්‍රශ්න දාගන්න එපා. මේලා බුද්ධිමත්ව කටයුතු කරන ඔබ හරි දේ වෙනුවෙන් තමයි පෙනී හිටිනව ඇත්තේ. නමුත් ඒ පෙනී හිටීමේදීත් අර කරන්නම් වාලේ ආවේගය විතරක් පාවිච්චි කරලා පෙනී හිටලා හරියන්නේ නැහැ. ඒකට බුද්ධියත් පාවිච්චි කරලා බුද්ධිමත්ව තමයි ඒ දේවල් දිනා ගන්න ඕනේ. ඒ නිසා මේ කාලේ පුළුවන් තරම් නිහඬ වෙන තරමට ඔබ තුළ තියෙන හදිස්සිය අඩු කරගෙන තමයි අධ්‍යාපනය පැත්තෙන් යහපත්. හැබැයි අධ්‍යාපන පැත්තෙන් අර වගේ අර පසුබෑම් වුණත් ක්‍රීඩාව ඔන්න කලාකුසලතා සම්බන්ධ කාරණා තුළ මේ කාලේ ඔබ කැපී පෙනෙන කලාකුසලතාවට වඩා ක්‍රීඩාව කියන තැන තුළ ඔන්න ඔබේ තුළ ඔබේ යම්කිසි ආකාරයක හැකියාව පතුන ඒ තරඟවලට සහභාගී වෙලා ඒවල ජයග්‍රහණත් කරගන්න හැකියාව පතුන ඒ දේවල් තුළ අර ඔබ කැපී පෙනෙන සමහරකට ඔබේ ජයග්‍රහණයක් නොවුණත් මොකක් හෝ හේතුවක් මත නමුත් ඒ තත්ත්වයන් තුළ කැපීම පෙනෙන තත්ත්වය ඇති වෙන ප්‍රසිද්ධිය වැඩි වෙන්නේ ඔබට. අන්න ඒ වගේ වාසනා ගුණය මේ කාලේ පෙළෙන විශේෂ වශයෙන් මකර ලග්නයෙන් පෙන්නුම් කරනවා. ඒ කටයුතු එහෙම කරන් යන්න සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය ගැන විධිමත්ව සැලකිලිමත්ව කටයුතු කළ යුතු කාල පරිච්ඡේද මේ කාලේ පොඩ අනතුරු නම් වැඩි වෙන කාලයක් රිය දහවණේ කරන අය අනතුරු ස්ථානවල වැඩ කරන අය ඒ වගේම නිකන් වුණත් පාරේ ඇවිදින අයද පොඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න ඕන. ගෙදර ඔබ ගෘහණියක් වුණත් ඔබ ගෙදර වැඩ කරන කෙනෙක් වුණත් ඔය පිහි වලට අත්ව කැපෙන්නේ ඒ කියන්නේ අනතුරු සිදු වෙන්න ආයුධ වලට එන්නේ අනතුරු වැඩි. ආයුධ කිව්ව සැනින් ගෙදරේ පාවිච්චි කරන ඒවත් ආයුධ තමයි. ඒක නිසා කිව්වේ මේ කාලේ රණ්ඩු සරවලට නම් පැටලෙන්න යන්න එපා කියලා. ඔය විප්ලව කරන්න ඒවට යන්න එපා කියලා. මොකද ඒ වුණොත් අනිවාර්යෙන් ලේසැලවීම් හානිකර තත්ත්වයන් ඔබට යම්කිසි ආකාර රෝහල් ගත වෙලා ඉන්න වෙන තත්ත්වයන් ගොඩාක් කාලයක් එක්තැන් වෙලා ඉන්න වෙන තත්ත්වය හානිකර තත්ත්වයන් නැති විය හැකි. ජීවිත හානි පවා සිදුවීමේ පොන්චි ඉඩකඩක් තියෙනවා ඒ තත්ත්වයන් තුළ. ඒ නිසා මේලා ලේ උණු වුණත් ඒ වගේ දේවල්ට සම්බන්ධ වෙන්න එපා. ඒ වගේම තමන් ඔය විදුලිය සම්බන්ධ කටයුතු කරන අය ඒ අනතුරුදායක තැන්වල වැඩ කරන අය උත්සාහ කරන්න පුළුවන් තරම් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම ඔය දියේ නාන්න යන මූදුවල ගඟවල් වල නාන්න යන නොදන්න තැන් වල නාන්න යන යන්න එපා. මේ කාලේ යාළුවොත් එක්ක විනෝදෙට ගිහිල්ලා ඒ වගේ තැන් වලත් හානි දියේ ගිලීම් වගේ දේවල් බලාපොරොත්තු වෙයි. කියන්නේ ජලයෙන් සිදුවෙන හානිකර තත්ත්වෙනුත් මකර ලග්න මේ ටිකක් පෙන්නුම් කරනවා. තව පැත්තකින් මේ කාලේ සේම් රෝග උත්සන්න වෙනවා. ආහාර විශේෂයෙන් රුධිර විශේෂයෙන් වගේ දේවල් බලාපොරොත්තු වෙයි කාල පරිච්ඡේදය. ඒ වගේම මේ පහත උදරය ආශ්‍රිත යටිබඩ පහත බඩ ආශ්‍රිතව අක්මාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ඉඩකඩ පවතින වගඩුව ආශ්‍රිත ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් ටිකක් බහුල වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒ නිසා සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න මේ කාල පරිච්ඡේදයේ තුලම මකර ලග්න හිමියෝ. මේ කාලේ යහපත් හැමදේම යහපත් පැතර පෙරලෙන්න හදන කාල සීමා තුළ ටික ටික ඔය පසුබසින හේතු වෙන කාරණා තියෙනවා. ඒව තමයි වැඩිපුර කතා කරන්නේ. මොකද සුබ වැඩි. නමුත් මා සුබදේ වැඩිපුර කතා කරේ ඒ දේවල් වෙනස් කරගත්තොත් මේ සුබ කියන දේ උපරිමයෙන් ලබා ගත හැකි නිසා අන්න ඒ කියපු කාරණා ටික හොඳට මැනවි. මොකද මේ කාලේ බුද්ධිය පාවිච්චි කරොත් ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අර ඔබ තුළ තියෙන ශක්තිය හරි ඔබ තුළ තියෙන යම්කිසි ආකාරයකින් ශූරත්වය හරි ඔබ යම්කිසි ආකාරයකින් ක්‍රියාත්මක වීම හරි මේ හැම දෙයකම ඔබ තුළ ඒ දේවල්ට බුද්ධියත් යොදාගත්තොත් 100%ක් හොඳම තත්ත්වයෙන් මේ මාසයේ ගොඩ දාගන්න පුළුවන්, ඉදිරි කාලයත් ගොඩ දාගන්න පුළුවන්. ඒ නිසා මකර ලග්න හිමියෝ කලබල විය යුතු නැහැ. මේ වීඩියෝ අවසානගෙන පිළියම් පිළියම් නිවැරදි කරලා මනස තුළ තියෙන ප්‍රායෝගික ක්‍රමවේද තුළ ඔය ගුප්ත මිත්‍යා දෘෂ්ටික දේවල් නෙමෙයි මේ කියන්නේ. මේ දේවල් ඔක්කොම ප්‍රායෝගිකව විද්‍යාත්මක සනාථ කරගත හැකි කාරණා තුළ මනස ඕරායක ධනාත්මක කරගෙන මනස ධනාත්මක වීම තුළ ඔබ අර ඉක්මන්කාරීත්වයත් එක්කම ඔබේ බුද්ධියත් ක්‍රියාත්මක වෙනවා. හැමදේම අර ඔබට තීන්දුව තියන ගද්දී ඉතාමත් නිවැරදිම තීන්දුව තින්න ගන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා ඒ දේවල් නිවැරදිව කරලා මෙන්න මේ මාසයේ ගොඩ යන්න කිසිම දෙයකට කලබල විය යුතු නැහැ. යහපත් කාලේ එන්න එන්නම පියවරෙන් පියවර හරියගෙන යනවා. මෙමය හැමදේම උදා වෙච්ච ගමන් මේ දවසෙන් දෙකෙන් හරියන දේවල් නෙමෙයි. පියව දැන් අවුරුදු 8ක් විතර වෙච්ච පසුබෑම පියවරෙන් පියවර යදි කාලයක් යනවා. හැබැයි පෞගේ කාලට සාපේක්ෂව යහපත්. ඒක හොඳට තේරුම් ගන්න එතනට බුද්ධිමත් වෙන්න ඉස්සල්ලාම. ඊට පස්සේ ඔන්න මේ කටයුතු කරන් යන්න ඔබට ජයනීයතයි. කලබල විය යුතු නැහැ. අනිවාර්යෙන් ඔබ දිනනවා දිනනවාමයි. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන විශේෂ වශයෙන්ම කතා කරොත් මේ පිළියම් පිළිවෙත්වල වැදගත් භාවය ඔබ දන්නවා. මොකද හේතුව මේ කියන පොදු පලාපල කතනය තුළ තියෙන සියලු සුබ ඔබට අත්කර ගන්නත් සියලු අසුබ බැහැර කරන්නත් මේ පිළියම් පිළිවෙත් ඔබට උපයෝගී කරගන්න පුළුවන්. ඒක නිසා ඔබට හැකි පරිද්දෙන් ඔබට කරන්න පුළුවන් විදිහට මේ පිළියම් පිළිවෙත් අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. මූලික වශයෙන් මම ඔබට කියනවා
අර හැමෝටම කරන්න පුළුවන් දේ. උදෑසන අවදින ගම රාත්‍රි නින්දර පෙර අනිවාර්යම මෝර පිරිත, සූර්ය පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ශ්‍රවණය කරන්න සජ්ජායනා කරන පුරුද්දක් කරගන්න. මං හැමදාම කියනවා ඔවා ඔබ අර නැකිටලා පිරිසුදු වෙලා තමන්ගේ ආගම දහන වලට කටයුතු කරන එක හොඳයි. නමුත් ඕවා කරලා අර පිරිත් ශ්‍රවණය කරන්න ඔබ ගියොත් ඕක උපරිම මාස දෙකක් කරයි ඔබට ඒක මග ඇරෙනවා. ඒක නිසා ඔබ පුරුද්දක් කරගන්න. නැගිට්ට ගම ඇඳේ ඉඳලා ඔබගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔය YouTube එකේ ගිහිල්ලා මේ සූ ටීවී එකේ තියෙන නිවැරදි අති නිවැරදි උච්චාරණ සහිතව සිංහල තේරුමත් එක්ක මේ පිරිත් ඒ ගිහිල්ලා බලන්න. සූ ටීවී වල දෙවෙනි ප්ලේ ලිස්ට් එකේ ඒ පිරිත් ටික තියෙනවා. අන්න ඒව ශ්‍රවණය කරන්න හොඳටම ප්‍රමාණවත්. ඇඳේ ඉන්න ගම ඊය ෆෝන් එක ගහගෙන හරි කමන්නේ සින්දුවක් අහනවා වගේ හරි උදේ නැගිටලා මේ කෙටි පිරිත් ටික ශ්‍රවණය කරා, මෛත්‍රී භාවනා පුංචි වෙලාවක් කරා, ඔබ ඔබේ කටයුතු ටික කරන් ගියා. මෙහෙමයි මේකට මිනිත්තු 30ක් විතර ගත වෙයි. එහෙනම් ඔබ කලින් ටිකක් නැගිටලා ඒ දේවල් කරන්න, ඊට පස්සේ ඔබේ වැඩ කටයුතු ආරම්භ කරන් කරන් යන්න. රාත්‍රී නිින්දර පෙරත් ඒ විදිහට මැදට ගිහිල්ලා මේවා ශ්‍රවණය කරලා කරන්න. මොකද මම මේක හැමදාම කියනවා, සමහරුන්ට ඔක යම්කිසි ආකාරයෙන් තර්මද්වලට වදයක් වෙන්න පුළුවන්. නමුත් මේ දේ තමයි අංක එක සිදුවිය යුතු දේ. මේ දේට පුළුවන් ප්‍රබල වෙනසක්කමක් කරන්න. මොකද ඔබ ගිහින් බලන්න පහුගිය වීඩියෝ කමෙන්ට් වල ඔය දේවල් හරියට කරව මිනිස්සු මේ නරකම නරක කාලා කියලා ගෙලා බැලුවත් කිව්වත් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගත්තේ සාක්ෂි දරලා ඇති. හිතාගන්න බැරි යහපත මේ වගේ හොඳ කාලයක් ඇවිල නැහැ කියන. හැබැයි මේවා මේ ආවට ගැන මේ දවස් දෙකකින් ප්‍රතිඵල දෙන දේවල් නෙමෙයි. කාලයක් තිස්සේ කරන් යද්දි පියවරෙන් පියවර ඔබේ ජීවිතය යහපත වෙන සාක්ෂි දෙන දේවල්. ඒ නිසා මග හැරගන්න නැතුව ඒ දේ කරන්ද, ඒ වගේම ධම්මචක්කම් පවත්තන සූත්‍රයන් නිතර ශ්‍රවණය කරන් සජ්ජාන කරලා පුරුද්දක් කරගන්න. මේ කාලපච්චය තුළ අනිත් පැත්තෙන් අභිසම්බිදාන පිරිත ශ්‍රවණය කරන් සජ්ජාන කරන මේ දේවල් තුළ ඔබට ලොකු යහපතක් සාර්ථකත්වයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා. මනසට වගේම සැහැල්ලුවක් අත්තර ඔබට තේරෙවි. කරන් යන්නකො සතියක් දෙකක් තුනක් යද්දී ඔබට හිතාගන්න බැරි සාර්ථකත්වයක් පෙන්නයි. ඔබ පරදින්න ගිහිල්ලා අන්තිම මොහොත දිනාවේ ඔබට අනතුරු කරදර පිනිපෙනි ඔබට ආරක්ෂා සැලසෙවි. උත්තර නැති ප්‍රශ්නවලට හිතාගන්න බැරි විදිහට ඔබට ඒ ප්‍රශ්න ගැටලු විසඳාගන්නට උත්තරයක් ලැබෙවි. ඒක නිසා ඔබ ඒ ගැන එක අනිවාර්යයෙන්ම පොඩි දෙයක් කියලා හිතන්න එපා. මේ දේ ඉතාමත් බලගත් දෙයක්. ඒ දේ කරන්න උත්සාහ කරන අනිත්‍ය තමයි. කිසිම ආගම දහමකට කිසිම ගැටලුවක් නැහැ. පිරිත් ශ්‍රවණය කියන්නේ පිරිත් ශ්‍රවණය තුළ තියෙන දහම මිසක් ආගමක් නෙමෙයි. එහෙනම් දහම කියන්නේ යහපත් දේ. යහපත තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතකොට ශබ්ද විද්‍යාව තුළ ඒ දේ තුළ තියෙන යහපත ළඟා කරගන්න ඔබ කිසිම ආකාරයකින් පැකිලෙන්න එපා. මොකද පිරිත් කියන්නේ ආගමට අයිති දෙයක් නෙමෙයි. ඒක සෝබා දහම දහම. ඒක හොඳට හිතරගන්න. අනිත් පැත්තෙන් මේ කාලේ අර මාසයේ ආරම්භයේදී මම හැමදාම කියන දේ කරන්න උත්සාහ කරන්න පළවෙනිදා උදා වෙදී සූර්ය උදා වෙන වෙලාව බලාගන්න ඔබේ ඉන්න රට නගරයට හොයාගන්න පුළුවන්. Google එකට කියලා සර්ච් කරා නම් දිනේ දැම්මා ජුනි පළවෙනිදා 2024 කියලා ඉස්ලාම් සන්රයිස් කියලා ටයිප් කරා. ඊට පස්සේ දිනේ දැම්මා අර විදිහටම ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට ඒ ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන්. ඊට පැකට් එකමම කලින් නැගිටලා මුලින්ම පිරිසුදු වෙන්න නාන්න පුළුවන් නම් හොඳයි. ඔය පීනස් ලෙඩ තියෙන නාන්න එපා. අන්තිමට පීනස් ඒ වැඩි වුණාමත් මට බැනුම් අහන්න වෙයි. ඒගොල්ලෝ ඔය ටිකක් යම්කිසි ආකාරයෙන් මූණකට රෝදලා ඔන්න ඔබ ඉස්සල්ලාම කරන්න ඕනේ ඔබේ ඔබ කරන ආගම බුදු දහම නම් බුදුන්ට පහන් දැල්වීම. එහෙම නැත්නම් ඔබගේ ආගම දහම නම් කටයුතු කරන ඕනම ආගමකට මේක කරන්න පුළුවන් දෙයක්. ඒ කටයුතු කරා ඊට පස්සේ ගිහිල්ලා උදෑසන කිරිබත් සකස් කරගත්තා. මේ කිරිබත් සෙම තියෙනවා, මට පීනස තියෙනවා, මට කිරිබත් ගන්න හොඳ නැහැ කියලා හිතනවා. මේ පුංචි ප්‍රමාණයක් කෑවම හොඳටම ඇති. එහෙනම් ඒ ලොකුවට හිතන දේවල් නෙමෙයි. ඔන්න කිරිබත් සකස් කරගන්න. ඒක ඔබම කරන්න අවශ්‍ය නැහැ. ඔබේ පවුලේ කෙනෙක් ලබා හරි කරගන්න. මේ කාලේ මේ රතු හාලෙන් රත්තර හුරු හාලකින් මොකක් හෝ රතු කැකුළු හෝ වේවා, කළු හීනැටි හුම්මන හෝ විදිහේ රතු හාලකින් ඔන්න කිරිබත් පිළියෙල කරගන්න හැකිනම් යහපත්. නැති අය තියෙන ඕනම එකකින් ඒ දේ කරගෙන පිටරින් ඉන්නට කිරිබත් හදන්න බැරි වෙයි. හිතන්න එපා ඒ දේවල් තුළ ඔබ කටයුතු කරන්න ඉතුරු දේවල් ටික හරියට කරන්න. කිරිබත් සකසලා ඊට පස්සේ ඔබ ආහාරට ගන්න. ආයෙ කියනවා ඔබම කරන්න ඕනේ නැහැ, ගෙදර වෙන කෙනෙක් කරත් ඒක කමන්නේ. කිරිබත් වෙන වැඩි කිරිබත් චුට්ටක් සීනි හරි පැණි රස දෙයක් එක්ක ආහාරට අරගෙන ඔබ ඉස්සලාම කරන්න ඕනේ කොලයකුයි පැනු කරගෙන මේ මාසයේ ඔබගේ යම්කිසි ආකාරයක ආර්ථිකමය වශයෙන් සැලැස්ම සකසගන්න. මොකද්ද යන වියදම් ගැන මේ මාසය තුල ඔබට ආහාර පාන සඳහා මෙපමණක් අවශ්‍යයි, සෞඛ්‍ය වියදම් මෙපමණක් අවශ්‍යයි, ඉන්ධන, ගමනාගමන, අධ්‍යාපන හැම දෙයක්ම ලියන්න. ඔබට යම්කිසි අදහසක් ගන්න පුළුවන්, සමහර ටික වෙනස් වෙන්න පුළුවන්. යම්කිසි අදහසක් පෞගිය මාස වලින් අරගෙන ලියන්න. ඒ අතර ඔබ ඉතිරි කිරීම සඳහා පොඩි මුදල රුපියල් 1000ක් කරකවන්න ඉතිරි කරනවා කියලා ලියන්න. ලියලා මේක එකතු කරන්න. ඒතරම ඔබට එන අගයක්. ඒතර ඔබ මේ මාසය තුල ආවම වශයෙන් ඔබගේ අවස්ථා සපුරා ගන්න මේ මුදලෙ ඉපේ යුතුයිනේ. එතකොට මේක තුල මේ පිළියමෙන් බැහැරව
ඔබට මේ උත්සාහ කරපුල මේ ඔබ ලියපු මේ ඇස්තමේන්තුව කිසිම ආකාරයකින් යම්කිසි ආකාරයෙන් අර ඉක්මෝ යන නොදී වග බලගන්න පුළුවන් තරම් රුපියල් 500ක් 200ක් හරි කමන්නේ ඒවා ඉතිරි කරගන්න. අන්න එහෙම උත්සාහ කරන එක වෙනම කතාවක්. ඒක මේ පිළියමේ කොටසක් නෙමෙයි. නමුත් මේ අතිරේකව තියෙන දේ. ඒකතර ඔබට මාස සැරසුම් කරගෙන තවත් ලේසි වෙනවා. ඊට පස්සේ ඔබ කරලා සූර්ය උදා වෙන වෙලාව ඔබ දන්නවනේ. අන්න ඒ වෙලාවට ගිහිල්ලා ඔබ නැගෙනහිර දිසාව බලන දැන් සූර්ය කිරණ පොළොවට පතන පේන අය ඉන්නවා. ගොඩනැගිලි අතර ඇතුලේ ඉන්න අය ඉන්න. කවුරුත් කමන්නේ. ඔබ කාමරේ හරි කමන්නේ නැගෙනහිර දිසාව බලලා ඔබ සූර්ය නමස්කාරය කරන සූර්ය නමස්කාරය කරන විදිහ ඔබ කියන්නේ මේ සූර්යාට ඔබට අපිට දෙන දෙයට කෘතඥතාවය පළ කරන්න ස්තුතිවන්ත වෙන්න. මොකද අපිට මේ හැමදේම රඳාපාදින්නේ මේ සූර්ය ආලෝකය මත. මේ අපිට මේ ගස් වලින් ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණ සිදු වෙන්නේ මේ සූර්යා නිසා. මේ ලෝකේ පැවැත්ම රඳාපාදින්නේ මේ සූර්යා නිසා. ඉතින් ඒකට ඔබ ස්තුතිවන්ත වෙලා ඕම් සූර්යාය නමහ කියන ස්තෝත්‍රය කීප වතාවක් කියන්න. කීප වතාවක් කියලා ඔබ ප්‍රාර්ථනා කරන්න මේ මාසය තුළ මට මේ ජීවත් වෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි. මේ ලෝකෙ තුළ මේ යම්කිසි ආකාරයෙන් මේ ගුප්ත දෙයකින්වත් බලයකින්වත් සිදු විය යුතු දෙයක් නෙමෙයි. මේ දේ තුළ මේ මගේ ඕරා එක මේ විශ්ව ශක්තිය තුළ මේ දේවල් වල තියෙන බාධාවල් දුරු වේවා. ඒ කියන්නේ මේකට ඔබ හම්බ කරන්න තියෙන දේ ඔබ කරන දේ තුළ එන බාධාවල් දුරු කරන්න. ඒ කියන්නේ සෞඛ්‍ය මේ ගැටලු වෙන්න පුළුවන්. දැන් දේ වහිනවා දේශගුණික ගැටලු වෙන්න පුළුවන්. නැත්තම් දේශපාලන ගැටලු කුමන හෝ මාගෙන් එන කිසිම ගැටලුවකට මගේ මේ ඉලක්කයට ළඟාවීම මේ මාසය තුළ වළක්වන්න නොහැකි වේවා කියලා ඔබ ප්‍රාර්ථනා කරලා ඒ වගේම හිතන්න මට පමණක් මේ ලෝකේ ජීවත් වෙන ඇහැට නොපෙන ජීවය ඉඳලා විශාල ජීවිය දක්වා අහිංසක සතෙක් ඉඳලා නපුරු සතා දක්වා සියලුම සත්වයන්ට මේ මාසය තුළ යම්කිසි ආකාරයෙන් තමන් ආහාර වේලනේ අත්‍යවශ්‍යම දේ ඒ ආහාර ටිකවත් සපයා ගන්න ලැබේවා. අගහිංගම් දුරු වේවා. සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඔබගේ කටයුතු සිද්ධ කරන් යන්න අර අනිවාර්යෙම අර සැලසුම් අනුව ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරන්න පුළුවන් තරම් ඉතිරියක් කරගන්න බලන්න. එතකොට මේ මාසෙදල ඔක කීප කාලයක් ඔබට සමහරට මේ කියද්දි විහිළුවකගේ හැංගෙයි නෑ. ඔබ කරන් යන්න කරන් යද්දී ඔබට පැහැදිලි වෙවි ඔබේ ජීවිතයේ සැලසුමක් එක යද්දී වගේම ඒ කාලේ ගියසරේ හම්බ කරන දේවල් කොහෙන් ගියාද නෑ කිසිම ඒ ඉතිරියන්නේ නැහැ. එහෙම නැත්නම් මදි හම්බ කරන දේ කියන ඒ හැඟ ඒ දේ සියලු දේ හිතා ගන්න බෙද වෙනස් වෙලා ඔබට ඔබගේ අවශ්‍යතා සපුරා ගන්නට ඒ හැමදේම සාර්ථක කරගන්න හැකියාව ලැබෙවි. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම පුළුවන් නම් සිකුරාදා දවසක නැත්නම් වෙන දවසක හරි කමන්නේ දවල් ආහාර වේල නිරහාරව ඉඳ උත්සාහ කරන මාසෙ එක දවසක් හොඳටම ඇති හැකියාව පමණයි. අසනීපය කරන්න යන්න එපා. ගැබෙන අය කරන්න යන්න එපා. කුඩා දරුවෝ කරන්න යන්න එපා. මේ ඔබට හැකියාව මොකද වේලක් නොකා හිටියා කියලා මැරෙන්නේ නැහැ. ඒක හරි. අන්න නිරාහාර වේලක් ඉඳලා ඒ වේල කන නැති කෙනෙකුට දෙන්න. දෙන්න කෙනෙක් නැත්තම් සතෙකුට හරි තමන්ගේ ගෙදර ඉන්න සතර දීලා දන්නේ. ඔය කුරුල්ලෙකුට හරි නැත්තම් පාරින් ඉන්න සතෙකුට හරි දීලා තමන් බඩගෙන ඉඳ අර නිතර බඩගෙන ඉන්න කෙනෙකුට බඩගෙන නිවන්න. ඒක ඕකට කියන්නේ මර්ධන ක්‍රියාවක් කියලා. මොකද ඒ දේ තුල ඔබට අත්වෙන දේ අර යම්සි ඔබ වේදනාවක් විඳිනවා. බඩගෙන දරා ගන්න අමාරුයි. ටිකක් වතුර බොන්න. වතුර නොබී ඉන්න එපා. ඔබට එතකොට ටිකක් ඇඟට දැනෙනවා මේ දේ. එතකොට මේ දුකක් විඳින්නේ අන්න ඔබට දුක් විඳීමත අකුසල් දාන අකුසල් ගෙවෙනවත් වගේම ඔබ මේක වෙන කෙනෙකුට දීම තුළ ඉතා මනා කුසලයක් ලබනවා. ඉතින් එකකට වඩා දෙන්න පුළුවන් දෙන්න ගැටලුවක් නැහැ. අර ඔබේ ආහාර වේල තමයි මෙතන වැදගත්ම තැන. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න. එතකොට මේ දේවල් තුළ ලොකු දේවල් හැබැයි මේ කිසි දෙයක් තමන්ට යහපත වෙන්න කියලා ඉදලා කරන්න ඕනේ නැහැ. තමන් තුළ තෘප්තිය ලබන්න කරන්න. තමන් බඩගින්න හිටියත් වෙන කෙනෙක් බඩගින්න නිවා ගත්තා නම් ඒ කෙනා හැමදාම බඩගින්න ඉන්න කෙනෙකුගේ බඩගින්න නිමුවානේ. අන්න ඒ සතුට ඔබ හිතේ තියාගන්න. ඉතුරු දේවල් සියල්ල වක්‍රා කරන්න. මොකද ඔය හැම දේ තුළම ඔබගේ මනසර ඇති වෙන විශේෂිතූ ධනාත්මක භාවය ඔබ සාර්ථකත්වයටගෙන යනවා. ඒ නිසා ඒ දේ තුළ කටයුතු කරන්න උත්සාහ කරන්න. ඒ වගේම මම ගුරු මාරුව තුළ සිංහල අවුරුදු පලාපලෙත් ඒ වගේම මැයි මාසේ පලාපල තුළත් කිව්වා විශේෂිතූ ශිව මන්ත්‍රයක් ගැන. මන්ත්‍රයක් එක කරන භාවනාවක් ගැන. ඒ භාවනාව තුළ කටයුතු උත්සාහ කරන. මොකද මේ කාල සීම තුළ විශේෂ වශයෙන්ම ගුරු මහදස අතුරු දසා ගත කරන අයත් අනිත් අයත් බෝධි පූජා පවත්වන්න උත්සාහ කරන්න. බෝධි පූජාවත් කිසිම ආගමට අයිතියක් නෙමෙයි. ඒ දේ තුළ තියෙන භාවනාවක්. ඒ බෝධි පූජා කටයුතු ගැනත් මම ගුරුමාරු වීඩියෝ කියලා තියෙක පොඩ්ඩක් අහනවා. නැත්නම් මේ වැඩසටහන තවත් දීර්ඝ වෙනවා කියන්න ගියොත් ඒ නිසා කෙටියෙන්ම කිව්වොත් ඔබ සාමාන්‍ය පරිදි බෝධි පූජා පවත්වලා මෛත්‍රී භාවනාව කරලා ඒ ශිව දෙවියන්ට මම කියපු ඒ යම්කිසි මන්ත්‍රය කීප වතාවක් කියන්න. නැත්නම් ඔබ නිවසේ ඉඳලා බුදු පහන තියලා තව පැත්තකින් දෙවියන්ට පහනක් තියලා
ඔය මන්ත්‍රය කීම පුරුද්දක් කරගන්න ජීවිතයට ගැටලුවක් යන වෙලාවක යම්කිසි ආකාරයකින් කරදරයක් යන හැම වෙලාවකම උත්තරයක් නැති හැම වෙලාවකම මේ යන් ඒ මන්ත්‍රයත් මෝර පිරිතත් සිහිකරන්ද කටපාඩමින් දැනගෙන අන්න එතකොට ගොඩාක් ගැටලු හිතාගන්න බැරි විදිහට මේක මේ දේ තුල ගොඩාක්ම සිදුවෙන්නේ ඔබ තුල පවතින ඍණාත්මක බලවේග සියල්ල ඉවත් වෙලා විශ්ශක්තිය තුල තියෙන බලය ඔබ ධනාත්මක කරලා හිතාගන්න බැරි සාර්ථකතර ඔබ ගෙනින්නේ. ඒ නිසා ඒ දේ කරන්න මම කෙටියෙන් ඒ මන්ත්‍රය කියන්න. ඒ මන්ත්‍රයේ ඒ ආකාරයෙන් මේ තිරයේ දිස්සේවි කටපාඩම් කරගන්න. ඒ විදිහට කටයුතු කරන්න. මොන ආපල මොන ගැටලු තිබ්බත් ඔබේ සාර්ථකත්වය වළක්වන්න කිසිවෙකුට නොහැකි වේවි. ඕම් ත්‍රයම්බකං යජාමහේ සුගන්ධි පුෂ්ටි වර්ධනං ඌර්වාරුකමේ බන්ධනාන් මෘත්‍යුර්මුක්ෂීය මමෘත. ඉතින් ඔය වගේම විශේෂ වශයෙන්ම මම පහුගිය වීඩියෝ වල කියලා ඇති අර ඔබ නිතර දකින වර්ණ ගැන සැලකිලිමත් වෙන්න කියලා නිතර පේන තැන්වල රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ රෝස, කොළ, කහ, තැඹිලි, තදදම් කියන වර්ණ නිතර දකින්න සලස්වන්න. අන්න ඒ දේ තුලත් ඔබගේ සෞභාග්‍ය, ඔබේ ඉදිරිතරකම, ඔබගේ ප්‍රඥාව, ඔබගේ නිරෝගී භාවය, ඔබගේ ආදරණීය භාවය සියලු දේ සැකසේවි. ඒ නිසා ඔය පර්ස් එකේ පොඩි පොඩි තීරු හරි අලුත් තියෙන ඔය පාටින් නිතර ඉඳගන්න මේස ඉස්සරහින් තියලා තියෙන නිදාගන්න ඇඳට ඉස්සරහා තියන්න නැගිට ගාම ඕක පේන්න වාහනේ උඩ වින්ස්ක්‍රීන් එක වැහෙන්න මලවන්න එපා. ඉස්සරහා පේන විදියට පොඩ්ඩක් ඔය පේන්න ස්ට්‍රීම් වීල් එකේ හරි කමන්නේ ඒ පාට වලින් හදාගන්න උත්සාහ කරන්න. අන්න නිතර ඇස්වලට මේ වර්ණ ගැටෙන විදියට කටයුතු කරන්න. ඒ දේවල් තුලත් ඔබේ ඕරායක බලත් මේක ගුප්ත කිසිම දෙයක් නෙමෙයි, මේ විද්‍යාත්මකව සනාථ කරපු දෙයක්. තමන්ගේ ඕරායක බලවත් කරගන්න මේ වර්ණ ලොකු සහායක් දක්වන වගේම ඒ දේ තුල ඔබට යම්කිසි ප්‍රබල සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව දෙනවා. මේ කිසිම දෙයක් ආවට ගියර කියන දේවල් නෙමෙයි, සියලු දේ අත්හදා බලලා කාලයක් තිස්සේ බලලා ඒව සාර්ථකත්වය අත්දුටුවට පස්සේ ඔබට කියන දේවල්. ඒක නිසා මේ දේවල් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. කිතුණු කතෝලිකයන් අනිවාර්යයෙන්ම අර හැමදාම කියන වගේ ශුද්ධෝ ජපමාලයේ දිනපතා උච්චාරණය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම හැම සිකුරාදාකම අඩුමතරමේ මේ මාසේ එක දවසක් හරි කමන්නේ ඔබ දිව්‍ය සප්පසද වන්න පුළුවන් නම් දේවස්ථානයට ගිහිල්ලා සප්පසද වහන්සේ ඉස්සරහ හරි කමන්නේ, එහෙම නැත්නම් ගෙදර ඉඳන් හරි කමන්නේ ද්‍රිව්‍ය සප්පසද වන්දනාව සිද්ධ කරලා ශ්‍රී දිව්‍ය හෘදේ නුවාණය පවත්වන්න. අන්න ඒක අනිවාර්යයෙන්ම කරන්න වෙන්නේ මේ කාල සීමා තුළ, ඉතාමත් වැදගත්. ඒක නිසා සිකුරාදා දවසල ඒ දේවල් කරන්න උත්සාහ කරන්න. බ්‍රහස්පතින්දා රැයට එක්වරුශීලිය රැකලා නිර්මාංශ වෙලා ඔබ පුළුවන් නම් රාත්‍රී 11:12 අතර ශුද්ධෝපය භාවනාවක් ලෙස ගත කරන්න. මේ කියන වේලාවල වලට කරන්න බැයි නම් තමන්ට හැකි වේලාවක් හරි යොදා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුල සාර්ථක වෙන්න මේවා කෙටියෙන් හරි කමන්නේ ඔබ හැකි පමණින් කරන්න. ඒ වගේම මේ කාලේ සදාසන් වූවන් සඳහා සහභාගී වෙන්න. ඒ හැම දේ තුලම ඔබේ ජීවිතයට යහපත ළඟා වේවි. ඔබට අනිවාර්යයෙන්ම ජීවිතයේ ප්‍රබල වෙනසක් ඇති වේවි. අන්න ඒක නිසා වෙන්න ඔන්න මේ මාසය ඉතාමත්ම වෙනස් යහපත් සුවිශේෂී මාසයක්. ඒ දේ තුල තියෙන උපරිම යහපත ඔබේ ජීවිතයට ළඟා කරගන්න, අයහපතෙන් මිදෙන්න ඔබට අනිවාර්යයෙන්ම මේ මාසෙ දිනන්න පුළුවන්. කලබල වේද නැහැ. අර සුළු වෙනස්කම් ඔබේ ජීවිතේ කරගෙන මේ පිළියම් පිළියොත් ගමනක් යන්න ඔබ දිනනවා දිනනවාමයි. ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.